ඔගලන්ට මතකද දැන්ට වසර ගණනාවකට ඉස්සෙල්ලා ළමයි 11 දෙනෙක් අතුරුදහන් කළා ඒ අතුරුදහන් කිරීම ගැන ඊට එරෙහිව තමයි අද මේ මෙතන මේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අලුත් කඩේ කොළඹ 12 ඒ ඉදිරිපිට මේ ඒ දෙමව්පියෝ සහ ඔවුන්ගේ නැද හිතවතුන් මෙහෙම රැස්සලා තියෙන්නේ 11 දෙනෙක් අතුරුදහන් කිරීමේ නඩුව නීතිපති සංජය ජයරත්න නම් නිවැරදි කවුද අධිචෝදනා බාර දීමට තීරණය කළා තියෙනවා හිටපු නීතිපතිද අධිචෝදනා බාර නොදීමට තීරණය කළ ඔබද අතුරුදහන් වුවන්ගේ පවුල් වල එකමතුව ළමයි 11 දෙනෙක් අතුරුදහන් කළා තියෙනවා ඒකට දැන් ඔගොල්ලෝ මේක අතුරුදහන් වුණා නම් දැන් ඔගොල්ලෝ මේක අතුරුදහන් වුණා නම් තමයි ඔයගලන්ට තියෙන මේක අමාරුව තියෙන්නේ නැතුව මේ ඕගොල්ලෝ හිතනවා ඕගොල්ලෝ දන්නේත් නැතුව ඇති මේ එක්නලි කොට ඝාතනය දන්න ඕගොල්ලෝ එක්නලි කොට ඝාතනය දන්නවා නමුත් මෙහෙම දරුවෝ 11 දෙනෙක් අතුරුදහන් කළා කියුවාම දන්නවද මේ මහින්ද රාජපක්ෂගේ කාලේ යුද්ධය අවසන් වූ වහාම ළමයි අතුරුදහන් කළා තියෙන කප්පල් ලබා ගන්න මොකටද කප්පල් ලබා ගන්න අහලත් නැහැ නේද ළමයි 11 දෙනෙක් අතුරුදහන් කරනවා කියුවාම පුදුමයි නේ ළමයි 11 දෙනෙක් අතුරුදහන් කළා කියුවාම මේ රටේ මිනිස්සු දන්නේ නැහැ දැන් ඒ වගේ ලක්ෂ 100ක් ඉල්ලලා ලක්ෂ 90ට අඩු කරගත්තා මේ නිකල් ළමයි නෙමෙයි කොළඹ ඉන්ටර්නැෂනල් කියලා ළමයෙක් තමයි ඒක ළමයි කොළඹ ඉන්ටර්නැෂනල් කලම්බු ඉන්ටර්නැෂනල් කලම්බු ඉන්ටර්නැෂනල් ගියේ කලම්බු ඉන්ටර්නැෂනල් කියන්නේ ලංකාවේ ගණන් වැඩිම ඒ කියන්නේ පාසල ජාත්‍යන්තර පාසල් වලින් හොඳම පාසල ඒ ළමයා විශේෂයෙන්ම ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එක යන්න තමයි ඊට කලින් දවසේ ගිහිල්ලා අර ඇමතිවරයෙක් හම්බ වෙලා එනකොට තමයි අල්ලගත්තේ කප්පල් ලබා ගැනීම සඳහා. ඉතින් මෙහෙම දේවල් කරපු මේ රාජපක්ෂ ආණ්ඩුව මේ දැන් මේ නඩුත් නැති කරන්න හදන්නේ නීතිපති හරහා. කියලා දෙනවනේ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන් කියලා. ඕගොල්ලන්ගේ එක එක අතුරුදහන් වෙනකන් ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. එහෙනම් Talk with Lal මගේ YouTube channel එක subscribe කරගන්න. ජය වේවා කියන්නේ කොහොමද මේ වගේ රටක මුන්ට සාප වෙන්න ඕන. හොරිකඩ 70